අයිබුවන්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාදිගුණ වර්ධන. අදත් මුලින් මම දහනිය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සුශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනගන බවට ජනපතිගෙන් සහතිකයක්. අනතුරු කළමනාකරණයට පොලිසියට නවීන තාක්ෂණය. දුම්රියට නව මැදිරි 160ක්. කාබනික ගොවිතැනට ආධාර. යැපුම් මානසිකත්වයෙන් මිදුණු ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනගන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහතික වුණා. ඊට අවශ්‍ය තිරසර සංවර්ධන ප්‍රවේශයට රජය අවතීර්ණ වී තිබෙනවා. සමෘද්ධි සහනාධාර ලබා දීමද එහි එක් ක්‍රියාමාර්ගයක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සමෘද්ධි සුදුසුකම් සහිත පවුල් ලක්ෂ කහමාරකට ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන පොළොන්නරුවේදී ආරම්භ වුණා. 2030 වන විට දිලිඳු පවින් තොරපු ශ්‍රී ලංකාවක් උදෙසා සමාජ සවි බලකැන්වීම වැඩපිළිවෙලේ අරමුණයි. අඩු අදහම් ලබින් ස්වශක්තිය නැගී සිටින විට සතුටට පත්විය හැකි බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. අද ඔබ සතුටු වෙනවා ඇති ඔබට මේ සමෘද්ධි ප්‍රතිලාභීන් විදියට තෝරගෙන අත මේව ලැබෙනවායි කියලා. ඒ කියන්නේ ඔබ සතුටු වෙනවා වගේම මමත් සතුටු වෙනවා මේවා දෙන්න ලැබීම පිළිබඳව. නමුත් සතුටු වෙන්න පුළුවන්කම දි වෙන්නේ සැබෑ විදියටම මේ දෙන දේවල් වලින් නිදහස් වෙලා අපි රජෙන් යැපෙන්නේ නැතුව කොහොමද අපේ ස්වශක්තියෙන් අපි ගොඩ නැගෙන්නේ කියන තැනට අපි ආපු දවසටයි. එතෙන්ට තමයි අපි එන්න ඕනේ. රටක පුරවැසියෝ විදියට තමන්ගේ ශක්තියෙන් ගොඩ නැගෙන්න කෙනෙක් උත්සාහ ගන්නවා නම් ඒකෙන් තමයි තමන් ගොඩ නැගෙන්නේ රට ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල අදිෂ්ඨානය තියෙන්න ඕනේ. ඔබේ මේ දීමනාව මේ ප්‍රතිලාභ හැමදාම ලබා ගන්න එක නෙවෙයි. මේ ලබා දෙන පහසුකම් මේ වරප්‍රසාදත් එක්ක මේ වගේ මහා පුණ්‍යවන්ත රටක දෙමව්පියන දරුවනේ මේ රට ගොඩ ගන්නත් ඔබ ගොඩ එන්නත් අපි හැම කෙනෙක් මේක වගේ වැඩ කරන්න ඕනේ. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබ කවදාද හැකි තරම් මේ දීමනාවෙන් නිදහස් වන්නේ ඒ දිනේ උදා කරගන්න ඔබ උත්සාහ කරන්න. ජනාධිපතිතුමා රටට සුවිශේෂී සේවයක් ඉටු කරන බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පෙන්වා දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පොළොන්නරුවට කරලා තියෙන වැඩ දිහා බලපුවාම මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ පොළොන්නරුවට වෙච්ච සේවාවක් බැලුවොත් ඉතිහාසයේ සීපී ද සිල්ලා මැතිතුමාගේ සේවාවට ඉහළින් ගිහිල්ලා මොරගහ කන්ද ජලාශය, කළුගඟ ජලාශය, ඒ ජලයේ මේ වේලිච්ච පොළව තෙත් වෙනකොට ඒ ආශිර්වාදය මං හිතන්නේ පොළොන්නරුව ජනතාවට විතරක් නෙමෙයි අපි හැමෝටම අස්වැසිල්ලක් වෙනවා. කිලෝමීටර් 46ක ජල ව්‍යාපෘතියක් එතුමා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියත් කරනවා. වකුගඩු රෝගේ තුරන් කරන්න එතුමා ගන්න උත්සාහය. ඒ වගේම තමුන්නාන්සේලාට මේ කරන සේවාන්වන් එක්ක බැලුවොත් මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දේ විතරක් නෙමෙයි එතුමාට පින් දෙන්න ඕනේ. වංචනිකයන්ට හා දූෂිතයන්ට දඩුවම් ලබා දීමට රජය උත්සාහ කරන විට උද්ඝෝෂණ වර්ජන හා විරෝධතා ඇරඹෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කළා. එවැනි තත්වයකදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. අද එක දිගට හොරු අල්ලන්නට යද්දී ඒක දරාගන්න බැරි හොරු ටික අද විවිධ විදිහට පාගමන්, වර්ජන, උද්ඝෝෂණ දියත් කරමින් ඉන්න කාලයක් අපි දකිනවා. එහිඳ මන් නැවතත් ලංකාවේ සාක්ෂරතාවයෙන් පිරි බුද්ධිමත් ජනතාවගෙන් නැවත නැවත ඉල්ලා ඉන්නවා බුද්ධිමත්ව හිතන්න. මෙවැනි යහපාලන ආණ්ඩුවක් මම මගේ උපන්තෙකට දැකලා නැහැ. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් මම මගේ උපන්තෙකට දැකලා නැහැ. කොල්ලුපිටිය වාලුකාරාමේ 55 වන ඇසළ පෙරහැර වීථි සංචාරය කෙරෙනවා. පෙරහැර ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සදහතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. සාම්ප්‍රදායික සංස්කෘතිකාංගවලට මුල් තැන දෙමින් මෙවරත් ඇසළ පෙරහැර සංවිධානය කර තිබෙනවා. වාලුකාරාම විහාරස්ථානයේ සිට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම හරහා නැවතත් පෙරහැර විහාරස්ථානයේ වෙත ළඟාවනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂිත ආකර්ෂණයක් වාලුකාරාම ඇසළ පෙරහැරට ලැබී තිබුණා. හිටපු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණයේ ඇයට නඩු පැවරෙනවා. LTTE සංවිධානය සම්බන්ධයෙන් මහේශ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඒ අනුව ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝනය කළ බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.
නිදිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබා දී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය අනුව නඩු පැවරීමට ක්‍රියා කරන ලෙසයි. පසුගිය පාලන සමයේ විදෙස් සේවයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සියලු පරීක්ෂණ මේවන විටත් සිදු වෙමින් පවතින බව අමාත්‍ය තිලක් පාරම්පරණ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. යහපාල නිර්වාජ්‍ය යටතේ විදේශ සේවයේ සිදු කර ඇති නිවැරදි ක්‍රමවේදය පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතාගෙන ආ කල්තැබීමේ යෝජනාවට පිළිතුරු දෙමින් මරපන මහතා කරුණු හෙළි කළා. ඉතාම කළු පැල්ලමක් ඇති කරපු සිදුවීම් පසුගිය අවුරුදු 7-8 ඇතුළේ අපේ රටේ සිදු වී තිබෙනවා. විදේශ අමාත්‍යාංශය තුලින් සිද්ධ වෙන්න පුළුවන් වැරද්දක ප්‍රතිඵලය ඒවා රාජතාන්ත්‍රික අවුල් බවට පත් කරනවා. සජින් වාස් ගුණවර්ධන කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක කෑම වේලකට රුපියල් ලක්ෂ 2කට ආසන මුදලක් වියදම් කළා තිබුණා. ඒවා ගෙවලා තිබුණේ විදේශ අමාත්‍යාංශ මුදලින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ පංශයේ වෙසක් බලන්න ගිහිල්ලා එක දිනක හෝටල් ගාස්තුව ලක්ෂ 25ක් කළා තිබුණා. මේ ඔක්කොම උණු වෙලා තියෙන මේ කලින් ආණ්ඩුව පවත්වාගෙන ගිය කාලේ නොඑක් නොඑක් පැමිණිලි FCID CID එකේ මේ සජින් වාස් කියන මේ මහත්මයාට විරුද්ධව විමර්ශන කරගෙන යනවා. අපේ මාත්‍යාංශය මගින් සෑම පිටරට සංචාරකයක්ම පහළ මට්ටමේ නිලධාරියෙක් ඕනෑම සමන්ත්‍රණයකට වාහයකට යනවා නම් අමාත්‍යාංශ ලේකම්ගෙන් අවසර ගන්න ඕනේ. මම ඇමතිතුමාගෙන් අවසර ගන්න ඕනේ. පිටරට යන හැම කෙනාම අගමැතිතුමාගෙන් අවසරය ලබා ගන්න ඕනේ. ඒ ගමනට ලැබෙන ඒ ප්‍රතිපාදන ඒවා ඔක්කොම චක්‍රලේඛනයක් මගින් 2015 ඒකේ තියෙන ඔක්කොම ඒක ගන්න පුළුවන් දීමනා මෙච්චරයි. ඉතින් ඔක්කොම සෑම වියදමක්ම අමාත්‍යාංශයෙන් වැය කරන අභ්‍යන්තර විගණනයකට ලක් වෙනවා. විගණනාධිපතිතුමා ඊට පස්සෙලා විභාගයකට ලක් වෙනවා. ඊට අමතරව විශාල වශයෙන් උත්සවයක් හරි මොකක් හරි එකක් අපි පිටරට පවත්වනවා නම් ඒකට වැය කරන මුදල සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් ලබා ගන්නම ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි 160ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඉන්දියානු ණය සහන ව්‍යාපෘති යටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනෙන මෙම ගිවිසුම ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යාංශයේ ලේකම් GS විතානගේ මහතා සහ එම දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයේ වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර් අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් කෙරුණා. මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ඉන්දියානු රජයේ සමග ඇමරිකන් ඩොලර් 580ක පමණ වූ සහන ණයක් දුම්රිය ක්ෂේත්‍රයේ දියුණු කිරීම සඳහා අපට ලැබී තිබෙනවා. ඒ තුලින් දැනටමත් දුම්රිය එන්ජින් සහ DMU කට්ටල විශාල ප්‍රමාණයක් ගෙනීම සඳහාත් දුම්රිය එන්ජින් 12ක් පමණ ගෙනීම සඳහාත් දැනටමත් ඒ ටෙන්ඩර් ප්‍රදානය කරලා තියෙනවා. ඒවා එන අවුරුද්දේ මැද වෙනකොට අපට ලැබෙනවා ඇති. ඊට අමතරව අද දින ඉන්දියානු ටෙන්ඩර් පරිපාටි අනුව තෝරා ගන්නා ලද ඉන්දියානු රයිට් සමාගම සමග අලුත්ප දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමේ කිවිසුමකට අද දින මාගේ අමාත්‍යාංශය ඇතුළත් වුණා. දැනට අපි පාවිච්චි කරන්නේ අවුරුදු 30-40ක් පරණ දුම්රිය මැදිරි. ඒවා වෙනුවට මගේ ජනතාවට සුවපහසු ඇතුව ගමන් කිරීම සඳහා අවශ්‍ය දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් අපිට ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම තෙල් ප්‍රවාහනයේ සඳහා, කන්ටේනර් ප්‍රවාහනයේ සඳහා, අඟුරු ප්‍රවාහනයේ සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමේ ගිවිසුමකටත් ඇතුළත් වෙලා තියෙනවා. ඒවා මේ අවුරුද්ද අවසන් වීමට පෙර ලංකාවට ලැබෙනවා ඇති. මෙම දුම්රිය මැදිරි 160ට ආසන 90ක් සහිත තුන්වන පන්තියේ මැදිරි 41ක්, ආසන 64ක් සහිත දෙවන පන්තියේ මැදිරි 41ක්, ආසන 50ක් සහිත තුන්වන පන්තියේ නියාමක මැදිරිය සහිත මැදිරි 17ක්, ආසන 38ක් සහිත දෙවන පන්තියේ නියාමක මැදිරි 8ක්, ආසන 58ක් සහිත භෝජනාගාර මැදිරි 13ක්, ආසන 50ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35ක් සහ පාසල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මැදිරි 5ක් අයත් වෙනවා. වායු සමනය කරන ලද මැදිරි තුළ නවීන තාක්ෂණයෙන් යුතු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහ මගීන්ට අවශ්‍ය GPS තාක්ෂණයද භෝජනාගාර ඇතුළත මගීන්ට අවශ්‍ය උදුන්ද සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ශ්‍රී ලංකා පොලිසියේ අනතුරු කලබලාකරන දත්ත පද්ධතිය සඳහා පරිගණක හා ටැබ්යන්ත්‍ර ලබාදීමේ වැඩමුළුවක් ගාලු බෝදුර හෝටලයේදී පැවැත්වුණා. අනතුරක් සිදු වූ වහාම පොලිසිය මගින් එම තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කළ විට අනතුරට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පොලිසියට හැකිවනවා. අද දින කැලණිය, ගම්පහ, ගල්කිස සහ නුගේගොඩ පොලිස් කොට්ටාසවල පොලිස් ස්ථාන 50ක් සඳහා ටැප් සහ පරිගණක ලබා දුන් අතර මේ සඳහා නිලධාරීන් 161 දෙනෙකු පුහුණු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා ආධාර සපයා ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලය අවශ්‍ය සහාය ලබා දෙනවා. අපි කිසි දවසක
අපේ අකටයුතු ඉතා සුළු ප්‍රතිශතක තිබුණා වුණත් සුළුකොට තකන්නේ නැති බව මා ප්‍රකාශ කරන්න කැමැත්. මෙම නම පරිගණක මුතුකාංගයට නිවැරදි දත්ත ඇතුළත් කිරීමටත් වැරදි දත්ත ඇතුළත් කිරීමට නොහැකි වෙන ලෙසත් ඉතා නිවැරදිව දත්තතුරතුරු ගබඩා කිරීමේ සහ අවශ්‍යතා අනුව පරිශීලනය කිරීමේ පහසුව සැලසේ. GPS තාක්ෂණ සහිතව ලබා දෙන ටැබ් යන්ත්‍රය මගින් කිසිදු ප්‍රමාදයකින් තොරව රියානතුරක් සිදු වූ සැනින් අදාළ දත්ත ඇතුළත් කර කොට්ටාස රථවාහන අංශයේ පරිගණකයට ඇතුළත් කිරීමටත් කොට්ටාස රථවාහන අංශයේ සිට VPN චාලිය ඔස්සේ රථවාහන මූලස්ථානයේ පරිගණකයේ වෙත ඒමටත් පහසුකම් සලසා තිබෙනවා. මේ අනුව රථවාහන මූලස්ථානයෙන් දත්තතුරුදු ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මොරටු විශ්වවිද්‍යාලයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකා පොලිසියත් ඒකාබද්ධව රියා අනතුරු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ විද්‍යුත් ක්‍රමවේදයක් දියත් කරනු ලැබුවා. මෙතෙක් ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කරේ මුද්‍රිත පෝර්මයක් මාසයකට වරක් තමයි මෙම තොරතුරු ගෙන්වා ගන්නු ලැබුවේ. ඒවා විශ්ලේෂණය කිරීමට තවත් කාලයක් ගත වුණා. නමුත් අද දිනේදී විශේෂයෙන්ම ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් දැනට සිදුවන අනතුරු සංඛ්‍යාව තවත් 10%කින් අඩු කරන්න. කාබනික පොහොර සඳහා නැඹුරුවක් ඇති කිරීමට ගොවීන්ට ආධාර මුදලක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගොවි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීමටද කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. මෙම වසරේ මාස් කන්නේ සඳහා පොහොර සහනාධාරය ලබා දීම අද සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොහොර නිකුත් කිරීමේ නව චක්‍රලේඛය සම්බන්ධයෙන් දිවයිනේ සියලු කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවින්ට සහනාධාර දීලම විතරක් ගොවිය නගා හිටවන්න බෑ. විශාල මුදලක් වියදම් කළා අපිට මේ භාණ්ඩ ගේන්න වෙලා තියෙන්නේ. ඒ අයගේ නිෂ්පාදනයට හරි මිලක් නැති නිසායි කියන එක තමයි මගේ වැටහීම. එනිසා අපි සහතික වෙලා තියෙනවා. මේ රටේ නිෂ්පාදනය ඇති වෙන වෙලාවට රටින් ගේන එක අපි පාලනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි කාබනික පෝරවලටත් යම් ආකාරයක නැඹුරුවක් ඇති කරගන්නවා. ඒ අනුව දැන් අපි චක්‍රලේඛනයක් නිකුත් කරා. කැබිනට් අනුමැතිය මම ගත්තා. රසායනික පොහොර යොදන්නේ නැති ගොවීන් සඳහා රුපියල් 18,000ක හෙක්ටයාරයකට ආධාර මුදලක් ලබා දෙන්න අපි තීන්දු කරා. පොහොර බෙදාහැරීම සහ නව සැලැස්ම පිළිබඳ කරුණු ඇතුළත් නව චක්‍රලේඛය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා අමාත්‍යවරයා වෙත මෙහිදී පිළිගැන්වුවා. පොහොර සහනාධාරය සඳහා මෙම වසරේ වැය කරන මුදල රුපියල් මිලියන 35,000 ඉක්මවන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ යුගයට මහරගම ප්‍රදේශය නැවත රැගෙන යාමට නගර සභාපතිවරයා උත්සාහ දරන්නේ යැයි විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා චෝදනා කරනවා. සේවකයන්ට පහර දීම් සහ තර්ජනය කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. සභාපතිවරයාගෙන් පහර කෑමට ලක් වූ සේවකයන් 4 දෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට පහර දීම දැඩිව හෙලා දකින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. අද මහරගමට ඇතිවිලා තියෙන අතිශෝචනීය තත්ත්වයක්. බයිසිකලෙට ඡන්දේ දීලා ජනතාව සහ සේවකයෝ සීළු දෙනාට ගුටි කන්න සිද්ධ වෙලා තියෙනවා. මේක මං හිතන්නේ අද වෙනකොට නම වෙනස් කරන්න වෙයි, මේක මහරගම පොලිසිය කියලා නම වෙනස් කරන්න වෙයි. එතුමා හිතුවා පෙරහැද තිබිච්ච උද්ඝෝෂණයෙන් ඊයේ අගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නා කියලා. ඒ දේ තමයි අද පටන් ගත්තේ. එදා මහින්ද යුගයේදී තිබුණා මිනිස්සුන්ට ගහන්න, සභාපතිවරු ගිහිල්ලා විදේශිකයන්ව මරන්න, ගෑනු දූෂණය කරන්න. ඒ වගේ තත්ත්වය අද මේ පටන් ගැම්ම තමයි අගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නා කියලා එතුමා හිතුවේ. ඒ වැඩ ඇල්ලීම තමයි මේ සේවකයෝ 4 දෙනෙක් ගෙනහිල්ලා ධන ගස්සලා 30 වගේ හැසිරෙන සභාපතිවරයෙක් තමයි. මේකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ යන සීරු දෙනා වග කියන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිලි කර තිබෙනවා. නගර සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බවයි සේවකයන් පවසන්නේ. සභාපතිතුමා අපේ කාමරයට කැඳෙව්වා. කැඳවල ඉවරලා ඇතුළට යනකොටම පරිසවාසයෙන් කතා කරලා අපිට ගැහුවා. ගහලා කාමරය ඇතුලේ දන ගස්සලා තිබ්බා. ආයි මගේ ඇහැරවක්වත් නොපෙනී තොපි පලයව කියලා පරිසවාසයෙන් බැලලා අපිව එලෙව්වා. ශාන්ත මහත්තයයි තව මාතෘ දෙන්නෙක් ඉදර ගියා. සභාපතිතුමායි කාමරයට එන්න කියනවා කියලා. ඒ අවස්ථාවේ ශාන්ත මහත්තයත් හිටියා, අපේ ඉංජිනේර මහත්තයත් හිටියා, තව මිස් කෙනෙකුත් හිටියා. ඊට පස්සේ මූම් බීලායි අරවයි මේවයි කියලා ඉවරලා අපි කිව්වා අපි බීලා නැහැ සර් කියලා. ඊට පස්සේ මොකුත් ඇහුවේ නැහැ, අපිට ගැහුවා. අපි අතර දෙනාටම ගහලා දන ගස්සලා තිබ්බා. ඊට පස්සේ ඉඳලා ගොම්බල පොලිසියෙම යන්නපා දන්නවනේ අපේ තාත්තා පොලිසිය කරන්න පුළුවන් දේ මම දන්නවා. අර එම්මෙන් කියලා ඉවලා ඊට පස්සේ ඉතින් අපි ගියා යන්න කිදා. ගියන් පස්සේ රෑ මේ කන ගැක්කුමයි මම ඇහැතුවාලෙලා තියෙන ඇහැතුලින් නිකන් ලේ බැහැලා වගේ. ඉතින් මම උදේ ආව හොස්පිටල් එකට. අපි තලංගම හොස්පිටල් එකට ගියා. මොකද තලංගම හොස්පිටල් එකේ බාර ගන්න බෑ. අපි මා ඉස්පිතාලේ යන කරදරින්ද හොමගම ඉස්පිතාලට ආවා. මගේ මේ ඔළුව දෙපැත්තට ගාලා හරි අමාරුයි. සෙකක්කුම තියෙනවා. කලින් ඔපරේෂන් කරලා තිබ්බා. තද කැක්කුමක් තියෙනවා. ඔළුව දෙපැත්තටම ගැහුවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වර මහතා අභියාචන අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. මේ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු අභියාචන අධිකරණයේ පෙනී සිටියා. ඔවුන්ට ලබන 18 වනදා යළි පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා. උතුරු පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී ඩෙනිෂ්වරන් මහතා දුහුරෙන් ඉවත් කිරීමට මහ ඇමතිවරයා කටයුතු කර තිබුණා. එම තීරණය වළක්වාලමින් අභියාචන අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් වූ බවටයි මෙම නඩුව පවරා ඇත්තේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු මෙන්ම තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ චම්පික කරුණාරත්න යන අයට ඉදිරි නඩු දිනේ දක්වා විදේශගත වීමට අද අධිකරණයේ අවසර හිමි වුණා. ඒ ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුවයි. පසුගිය පාලන සමයේ රේගුවේ රන් භාණ්ඩ වින්දීසියකදී රන් බිස්කට් මිලදීගෙන රජයට රුපියල් මිලියන ගණනාවක මුදලක් වංචා කරමින් එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි 15 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි. වග කියන පාර්ලිමේන්තු ඇගයුම යන සංකල්පය 2030 න්‍යායපත්‍රය සඳහා ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානි ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව දැනුම් දුන්නා. ඇගයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව ඉවැල් කලම්බු 2018 මේ මස 17 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය දියත් කිරීම මෙරට ඇගයුම් පිළිබඳ ඉතිහාසයේ ප්‍රධාන සංදිස්ථානයක් වනු ඇති. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා. විශේෂයෙන්ම මහජන මුදල් අවභාවිතාවක් නොවී හැම සතියකටම වටිනාකමක් දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තමයි මේකේ උත්සාහය. මේ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය හදලා තියෙනවා. ඒක මහා බලවත් වැඩපිළිවෙළක්. ඒක මන්ත්‍රීවරු පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ලොකු වෙනසක් පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්මන්ත්‍රණය පැවැත්වීමෙන් පස්සේ එකිනෙකාට තියෙන අත්දැකීම්, ඒ රටවල මන්ත්‍රීවරු තියෙන අත්දැකීම් අපි හුවමාරු කරගෙන මේ අවුරුද්දේ මේ ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉස්සරහට යන ගමන් රට තුළ මේ සංස්කෘතිය එහෙම නැත්නම් ඇගේම් සහ අධීක්ෂණ සංස්කෘතිය ඉස්සරහට ගෙනහිලා රටේ මහජනතාවට විශාල සේවයක් වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැනට නොවිසඳී පවතින සියලු ගැටලු දින 14ක් තුළ සම්පූර්ණයෙන්ම निराකරණය කර ව්‍යවස්ථාදායක සභාව දිනුවත් කිරීමට කටයුතු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව සහ පොලිස් ප්‍රතිවරයාට දැනුම් දුන්නා. කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා බිහිකිරීමේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් තොරව කටයුතු කිරීම බව කතානායකවරයා පැවසුවා. මෙහිදී ස්වාධීන කොමිෂන් සභා විසින් ඉදිරිපත් කර තිබූ වාර්තා සහ ඒ කොමිෂන් සභාවල උද්ගත වී ඇති පරිපාලනමය ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. විශේෂයෙන්ම මෙහිදී අවධානය යොමු කළේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සියලු සමාජිකයන් සහ පොලිස්පතිවරයාට මෙම කරුණු අවබෝධ කර දීමයි. ව්‍යවස්ථාදායක සභාව සහ ස්වකීය නිල කාලය අවසන් වන අදාළ කොමිසම් සභා සඳහා නව සමාජිකයන් පත්කළ යුතු ආකාරය පිළිබඳවද අද දින පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී සාකච්ඡා කළා. නාගොඩ බද්දේගම මාර්ගයේ රුපියල් කෝටි 5කට අධික වියදමින් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා. ඒ සමග රටපුරා සිදුවුණු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. ගිංගඟ පිටාර ගලන විට බද්දේගම නාගොඩ මාර්ගයේ ඇතැම් ස්ථාන ගිලාබැසීමකට ලක්වනවා. ඊට විසඳුමක් ලෙසයි මෙම මාර්ගයේ නවීකරණය කෙරුණේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒ සඳහා දායක වුණා. කිලෝමීටර් 8ක ප්‍රමාණයක් මෙසේ සංවර්ධනය කර තිබෙනවා. මෙය තමන්ට ඉමහත් සහනයක් බවයි ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ. මෙම ස්ථානයේ දැන් අවුරුදු එකහමාරකට කලින් සම්පූර්ණයෙන් කඩාවැදින යෑමකට ලක් වුණා. දැන් නම් පාර තිවුණටත් වඩා හොඳ තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. ඒ ගැන මම ස්තුති කරනවා බලධාරීන් සියලු දෙනාටම. යන්නෙන්නවත් බැරි තත්ත්වෙටනේ තිබුණ ඉස්සෙල්ලා. වර්තමාන රජයටත් බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ පාරක් මේ විදියට හදලා දුන්නේ ගැන.
බස්සකින් බස්සල් තමයි දවස්වල මෙතන යන්නේ. මෙතන පාර ගම් කණ්ඩිය කඩාගෙන ගිහිල්ලා ගම් වතුරට සෑහෙන පහත් වෙලා තියුනේ. වාහනයක් දෙකක් මාරු වෙන්න බැරි තත්ත්වයක් තියුනේ දවස්වල. අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් රජයටත් බොහොම ස්තුතියි මේ වගේ පාරක් අපිට සකසලා දුන්නට. මාලිම්බඩ අකුරුකොඩ ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 112ක් පමණ වෙනවා. නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් නිරන්තර පීඩාවට පත් කද්දුව ප්‍රදේශයේ පවුල් රැසකට මෙමගින් සෙත සැලසෙනවා. නිල්වලාගඟ යෝජනා ක්‍රමයේ අධිර කීපයක් ක්‍රියාත්මක වුණා. ඉතිරි අධිර අපි ක්‍රියාත්මක කරගත යුතුමයි. ගින්සා නිල්වලාගඟ ව්‍යාපාර දෙකේ ඊළඟ අධිරට දේශීය අරමුදල් යොදවලා හරි ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා වුණා. පුත්තලම දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ඉදිකිරීම සඳහා කම්කරු හා කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශය රුපියල් මිලියන 70ක් පමණ වැය කර තිබෙනවා. නව කාර්යාලය ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා අතින්. එස්.පී. නාවින්න, පාලිත රංගි බණ්ඩාර, හෙක්ටර් අප්පුහම යන මැති ඇමතිවරුන්ද ඊටෙක්ව සිටියා. සැමට සෙවන ජාතික නිවාස ව්‍යාපෘති වැඩසටහන යටතේ ඉංගිරිය පර්තවත්ත ගම්මානයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ හොරණ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් 56ක් සඳහා මෙහි නිවාස ඉදිකරනවා. යාපාලනය ආණ්ඩුවේ අපගේ ඉස්සට සෙවණක් දෙන්න කටයුතු කරපගෙන මං ස්තුතිය පුද කර සිටිනා මේ අවස්ථාවේ. කරගෙන යන වැඩ පිළිවෙලට අපි සන්තෝසයි. අපි පෙල්පතින් තමයි අපි ජීවත් උනේ. මේ ජීවත් වුණ එකට අපිට ඇවිල්ලා මේ උදව් කරපු එකට අපට ලොකු ගොඩක්ම සන්තෝසයි. අපිට උදව් කිරීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දැනට අපි මේ වැඩ පටන් අරන් තියෙනවා. අපි ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපිට මෙච්චර කල් ඉඳවත් හරියට තැනක් තිබුණේ නැහැ. මේ පොඩි ළමයි තියාගෙන කුලියට හිටියේ. මේට සද්ද අපි කාවත් මෙච්චර එවිලා ඔයලා බැලුවේ නැහැ. මේ ආණ්ඩුවට අපි සිංහ රෙජිමේන්තුවේ නව අධිපති මේජර් ජෙනරාල් උදේ පෙරේරා මහතා රාජකාරී ආරම්භ කළා. ඉන්පසු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිලධාරීන් සමග ඔහු සුහද පිළිසඳරකද යෙදී සිටියා. රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සම්මාන මුරයක් සහ පෙළපාලියක්ද පැවැත්වුණා. සිංහ රෙජිමේන්තු රණවීර ස්මාරකයේ වෙත උදේ පෙරේරා මහතා සිය ආචාර්ය පුද කළා. රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික අධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ද සහභාගී වී සිටියා. දැන් ව්‍යාපාරික පුවත්. පරිසර හිතකාමී හරිත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කළා. එහි එක් පියවරක් ලෙස සියලුම බැංකු සේවක සේවිකාවන්, පොදු ප්‍රවාහන සේවාවන් පාපැදියෙන් හා පාගමනින් සේවයට වාර්තා කළා. ඉන්ධන භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහන සියලුම බැංකු ශාඛාවන්හි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කැරිය එයාකොන් ලංකා සමාගමේ කාර්යාලයක් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. එහිදී කැරිය නව නිෂ්පාදන පෙළක්ද හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තී. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පසුගියදා පැවැත්වුණා. යුනයිටඩ් ටෙක්නොලොජීස් කෝපරේෂන් ඒෂියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරුන් බහතියා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. 2018 ෆයාවේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල සඳහා නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත්කිරීම පසුගියදා සිදු කෙරුණා. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් රචනා කළ ග්‍රන්ථ 15ක් මෙහිදී තෝරා ගැනුණා. සම්මාන උළෙලේදී ජයග්‍රාහී කෘති සඳහා වටිනා ත්‍යාග ලබා දීම සැලසුමයි. නෙස්ලේ ආයතනය සංවිධාන කළ රෝඩ් ටු බාසිලෝනා තරගාවලියේදී තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ බාර්කා අකඩමියේ පුහුණුව ලැබීමේ අවස්ථාව උදා වුණා. අවුරුදු 12න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු මේ සඳහා තෝරා ගැනුණා. නෙස්ලේ ආයතනයේ මයිලෝ මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. මයිලෝ බාසිලෝනා පාපන්දු සමාජයේ හවුල්කරුවෙකු දවනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. මේ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ජීවිතේ පුරාවට රටේ නායකත්වයේ හෙබවීමට දන්නා දහන් ගැට සියල්ලම ගැසුවත් අවසානයේදී මහින්ද රාජපක්ෂ පරාජය විය. දේශපාලනයේදී පරාජය වීම යනු මුළුමනින්ම විනාශ වීම නොව පසුබැසීම පමණක් විය යුතුය.
පසුබැසීම ඊළඟ පියවරේදී මහා ජයග්‍රහණයක් දක්වා පෝෂණය කර ගැනීමට නම් ඊට නිවැරදි ඍජු ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබිය යුතුය. එහෙත් රාජපක්ෂ පවුලේම දේශපාලනය 2015දී පජාත විය. රාජපක්ෂ පවුලේ ආතක් පාතක් නැති රස්තියාදුවද නාමල් රාජපක්ෂ විසින් කොළඹදී අවසන් කර දැමුවේය. ආණ්ඩු පෙරලන්න තබා තමන්ගේ බත්බැලයන් පාලනය කර ගැනීමටවත් නොහැකි තත්වයට රාජපක්ෂලා දේශපාලනික වශයෙන් පමණක් නොව ඔවුන්ගේ නායකත්වය පවා බෙලහීන බව පෙන්නුම් කළේය. ඇමැති සාගල රත්නායක මහතා මේ රාජපක්ෂවරුන්ගේ කතාව අපූර්වට විග්‍රහ කර නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රාජපක්ෂවරුන්ගේ කොළඹ රස්තියාදුව මුළුමනින්ම අසාර්ථක පුස්වැඩිල්ලකි. මේ තීරණාත්මක පසුබෑම අවසානයේ සිදු වූයේ රාජපක්ෂලා සිය බත්බැලයන්ගේම අපහාසයට සහ උපහාසයට පත්වීමය. දේශපාලන අහිකුණ්ඩක භාවය රාජපක්ෂ කල්ලියට අලුත් දෙයක් නොවේ. ඔවුන් හරිහමන් පක්ෂයක් හෝ අරමුණක් නැතිව මේ අහිකුණ්ඩක චාරිකාව මුළුමනින්ම ආරම්භ කළේ නුගේගොඩිනි. එතැනින් කිරුළපනටත්, කිරුළපනින් මහනුවරටත්, මහනුවරින් ගාලුමෝදර පිටියටත් පැමිණියහ. ඒ හැම අවස්ථාවකම ඔවුන් කිව්වේ තමන් වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමේ පළමු වෙඩිමුරය තබන බවය. එවැනි පළමු වෙඩිමුර හත අටක් මේ වන විටත් තබා ඇත. එහෙත් ආණ්ඩුව තවමත් එසේමය. මේ වෙඩිමුර නිකම්ම පුස්වෙඩි බව තේරුම් ගන්නට කිසිවෙකුටත් අපහසුවක් නැත. දූෂණ වංචා සඳහා පමණක්ම වෙන්වුණු විශේෂ මහාධිකරණයත් මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් රාජපක්ෂ කල්ලියට එරෙහි සියලු නඩු අවසන් කිරීමට කටයුතු සූදානම් කර තිබේ. තමන් නීතියත් සමග කළ හැඟිමුත්තන් සෙල්ලම තවත් වැඩි කාලයක් කරගෙන යා නොහැකි බව රාජපක්ෂලා හොඳින් දන්නේය. ඊට බය වූ රාජපක්ෂලාගේ එකම අරමුණ බත් පැකට් මුදල් මත්පැන් ලබා දී ලංකාවේ සතර දිග් භාගයෙන්ම බත් බැලයන් කොළඹට ගෙන්වා අඩුම තරමේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම ජනබලය නිසා බවට බොරුවක්ම වන්නටය. නමුත් රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ මෙම තක්කඩිකම් ඉතා හොඳින් හඳුනාගෙන ඇත. රාජපක්ෂලාට අවශ්‍ය වූයේ රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන රට අරාජික වන්නට ඉඩහැරීම බව මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබිණි. ආර්ථික මර්මස්ථාන විනාශ කිරීමෙන් පාඩුවන්නේ ආණ්ඩුවට නොව රටේ ජනතාවටය. රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වලපල්ලට යවා හෝ බලය ඩැහැගැනීමේ මලපෙරේත ආසාවක් බව ඉන් පැහැදිලිය. මේවා අහන දකිනකොට රටේ ජනතාව රාජපක්ෂලාට ශාප කරනවා හැර ආශිර්වාද කරන්නේ නැත. කොහොම නමුත් දැන් හොරුන්ගේ ඉන්ටර්වල් අවසන්ය. දැනට මේ ඇති සෙස්ස පස්සට.